බබා ගුරුන්නාන්සේ මැරුණා කියලා මුල් කතාව අහපු හැමෝම දන්නවනේ. හැබැයි මිනිහා මැරෙන්න කලින් පුදුම වැඩ කොටසක් කරා. ඉතින් මට හිතුණා මතක තියෙන විදිහට ඒව වර්තමාන සමාජයට දෙන්න. ඒකෙන් සමාජයට යහපතක් වෙයි. මගේ හදවතත් නිදහස් වෙයි. තට්ටන් දෙක බිම අතුල්ලා අතුල්ල කිරා ආත හැමදාම උදේ පාන්දරට මහා නියර දිගේ මැදක් යනකම් යනවා. ඒ ගිහින් පායගෙන එන ඉරදිහා සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳලා තමයි මිනිස්සයා උදේ කහට කෝප්පෙ බොන්න ගෙට එන්නේ. පලයන් පලයන් තත්තම් දෙක ගණ්ඩ දෙයක් නෑ. ලෙලි ගිහිල්ලා හෙවුනාට පලයන් ඉරට වැඳලා සුබ උදෑසනක් කියන්න. අඟුරු කෑල්ල කපලා දැහැටි කූරකින් දත් වහල්ල අතුල්ලන ගමන් බබා ගුරා කියවන්නේ ආටා නාටිය කියවනවා වගේ. කිරා අත එතකොට කරන්නේ මහා හයියෙන් හැක හැක ගාලා හිනා වෙන එක. බබාට හිනා වෙලා ආත මට කරන්නේ රවණ එක. අසමජ්ජාති කොළුවා කියලා වගේ තමයි ඒ බැල්මේ තියෙන්නේ. බබා ගුරාට හිටියා පැටව් හයක්. උන් පඩි පෙළ වගේ. උන් රොත්තම හැබැයි නම ලකුණු කරන්න හරි ඉස්කෝලෙකට දක්ක ගන්ඩ බබා දක්ෂ වුණා. යකුණේ මන්තරයක් කියව ගණ්ඩ හරි අකුරු පුළුවන් වෙන්ට ඕන පරයව ඉස්කෝලේ. එහෙම කියලා බූ අල්ලක් අතට ගත්තනං පැටව් හය දෙනා නවතින්නේ කෙලින්ම ඉස්කෝලේ. ඔහොම පටන් ගන්න දවසේ ඉතින් මට බාර වෙන්නේ කාටම හරි අංචියක් අදින එක. ඊට පස්සේ ඉතින් ඒ අංචියට තමන්ගේ මන්තරවලින් ආවේශින් උත්තර හොයන එක තමයි බබා කරන්නේ. කොහොම හරි හවස් වෙනකොට අනිවාර්යෙන්ම කීයක් හරි අතට ලැබෙනවම තමයි. එක දවසක් උදේම තැඹිලි ගෙඩි තුනක් උසන් ආව ජෝඩුවක්. ඒ මිනිස්සුන්ට තැඹිලි ගෙඩි ටික මතුරලා පිරිත් කරලා ඕනලු දරුපල ලබා ගන්නට කියලා. ඔය ළමයි හෙට උදේ මේ වෙලාවට එමු. මෙව්වා 1800 වාරයක් මතුරලා පිරිත් කරන්න ඕන. හොඳ වෙලාවට ආවේ. මම මේ තව නූල් බැඳිල්ලකට යන්න හිටියේ. බබා එහෙම කිව්වේ සුදු පාට සරමේ ගැට තද කරගන්න ගමන් ගාම්භීර විදියට. ආපු ජෝඩුව ගුරාට වැඳලා හැම යන්න ගියාම මිනිහා මට කිව්වේ තැඹිලි ගෙඩි තුන ඇතුලේ කාමරෙන් දාලා දොර වහපන්, ළමයි පැටව් දැක්කොත් කපාන බොයි කියලා. ඒ කියලා එළියට බැහැලා ගිය බබා ආපහු ආවේ හතර ගාතෙන්. මොන තැඹිලි ජීවන්ද! මල පෙරේතයක් පොළවේ ගැහුවා වගේ ඇඳට වැටුණු මිනිහා එළි වෙනකන් එකම ගොරෙද්දේ. පහුවදා උදේ නැගිට්ට මිනිහා සුපුරුදු පරිදි අඟුරු දාලා දත් වහල අතුල්ලනකොට ඔන්න ආව කලින් දවසේ තැඹිලි බාර දීලා ගිය ජෝඩුව. ළමයෝ, දිනදාස කොමට වතුර කෝපයක් ගෙනාව නම්? එහෙම කියලා කට හෝදන්න කලින් ඒ වතුර ටිකටත් ඕම් රීන් සස්සක් ගාලා මොනවද වතුරලා කට හෝදපු බබා බොහෝම සාන්ත ගමනින් ගෙට ගියේ මගෙත් එක්කමයි. කෝ ගනින් තැඹිලි ගෙඩි තුන. මං ඉතින් කලින් දවසේ තිබ්බ තැන ඒ විදිහටම තිබුණු තැඹිලි අරගෙන ගුරාගේ අතට දුන්නම මිනිහා ඒක දෝතිම්ම අරගෙන ගියේ තරුණ ජෝඩුව ළඟට. ඕ මහත්තයා, මෙව්වා 1800 වාරයක් නෙවෙයි 3200 වාරයක් ජීවම් කරලා කළු කුමාර බැල්ම කාල යක්ෂ හෝරා බැල්ම ඉවත්වෙන්ට පිරිත් කොරලා තියෙන්නේ. එහෙම කියලා ගෑනු කෙනාගේ අත් දෙක උඩ තිබ්බාම මට හී ගෑවුනේ, අම්මපා යකෝ මේක අරින කෙබර. ඊයේ උදේ දැක්කම් පස්සේ
අද උදේනේ මේ යකා තැඹිලි ගෙඩි තුන ආපහු දැක්කෙත් කියලා. අනේ ඉතින් රුපියල් 500ක් අතේ තියාන හිටිය අර පිරිමි කෙනා තව කොලයක් ඒකේ උඩින් තියලා රුපියල් 1000ක්ම දීලා යන්න ගියේ බබාට පින් දීලා. ඒ වගේ වෙලාවට කිරා ආත කරන්නේ මහා හයියෙන් හැක හැක ගාලා හිනා වෙලා. ඔහෝ මනතපා. ඔහෝ මනතපා. කියලා බබාට ඇද කරන එක. හැබැයි නාකි කිරා ආත මොනව කිව්වත් බබා ගුරුන්නාන්සේට ඒවක් ගානක් උනේ නෑ. ඒත් මට ඔව් මට තිබුණා බයක් හැකක්. ඒ දවස්වල අපේ ගමේ ඉස්කෝලේ සර් කෙනෙක් හිටියා විපුලසිරි කියලා. ඒ මිනිහත් බබාටම හරියනවා. හැබැයි ඒ මිනිස්සයා හිතාගෙන හිටියේ බබා ගුරුන්නාන්සේ දක්ෂ වැඩකාරයෙක් කියලා. ඉතින් ඒ මිනිස්සයා නෑදෑයින්ගේ ගෙවල්වල වස්තුස් යවන්න, භූමි දෝෂ අරින්න අපිව අඬගහන් යන්නේ බාගෙට භාගයක් ගණන් හිලව් කතා කරගෙන. ගුරුන්නාන්සේ කියන්න 10000යි කියලා. හැබැයි මට 2000ක් ඕන කියලා තමයි මිනිහා කියන්නේ. ඒවට බබා කැමති වෙනවා. මොකද අපි තොවිල් වලට ආවගේ අත්ඇක්ටර් එක විපුලසිරිගේ. අපි මොන දිව්‍ය ලෝකෙ ගියත් යන්නේ ඒ ටැක්ටරේ. මොකද බබා ගුරුන්නාන්සේටයි බෙරකාරයෝ දෙන්නටයි උවමනා විදියට කසිප්පු ටික හරි රා ටික හරි දාගෙන යන්න පුළුවන් ඒකේ. ඔහොම දවසක් අපි දැන් යනවා ටැක්ටරේ විපුලසිරිගේ නෑදෑ ගෙදරකට. කොල්ලෝ ජිනේ, මේ මේක සාක්කුවේ දාගෙන හිටං. අදාල ගෙදරට ගිහිල්ලා ලෑස්ති වෙන අතරේ බබා ගුරුන්නාන්සේ මගේ අතට වැලි ටිකක් දාපු උරයක් දීලා කිව්වාම මම ඉතින් එයාගේ උවමනාව තේරුම් අරන් ඒක කොට කලිසන් සාක්කුවට ඔබා ගත්තා. ගෙදර උදවිය සේරමල සාලේ මේ මෙතනින් ඉඳගෙන වැඳගමු කොහෙනම්. දැන් බබා වැඩ පටන් අරන් ගාත කියලා මතුරන්නේ දුම්බල ගහන ගමන්. මිනිහා ඔළුව හොල්ලන ගමන් අහනවා, කවුද මේ ගෙදර ළඟදී මැරුණේ මුතුමැණිකෙද කියලා. ගෙදර මිනිස්සු ඉතින් බය වෙලා, ඔව් ඔව් ගුරුන්නාන්සේ, ඒ අපේ අම්මා මැරිලා මාස 8යි තවම කියලා කියනවා. ඕන් එහෙනම් මං අඬ ගහනවා ඒ මල යකින්නට. ඒකි එන්නේ හත් සමුද්‍ර වැලි මිටක් අරගෙන. ඒ ඇවිදින් ඒ වැලි මේ ගෙට ගැහුවා කියන්නේ ඒකි තවම මේ ගෙදර ඉන්නවා. එහෙම කියපු ගුරුන්නාන්සේ මතුරන ගමන් මගේ ළඟට කිට්ටු වෙලා, එළියට බැහැලා අර කෙළවර ජනෙල් එකාව ඉඳලා ගහපන් මුන්ට වැලි අවුරක් දෙකක්. මිනිහා මට එහෙම කිව්වේ අතේ තිබ්බ පන්දමට දුම්මල හලන ගමන්. එතකොට ඒ දුමට ගෙදර මිනිස්සු දකින්නේ නෑ මං එළියට ගියා කියන්න. ඉක්මනින්ම එළියට පැනගත්තු මම ගුරුන්නාන්සේ කියපු විදියට අතමිට පුරෝලා ගැහුව වැලි අවුරු දෙකක් සාලේ ඉඳගෙන හිටිය උන් නෑවිලා යන්න. ඒ මිනිස්සු බය වෙලා කෑ ගහනකොට මං ආයිමත් ගුරුන්නාන්සේ ළඟ හිටගෙන, "හා හා හා, බය වෙන්න දඟලන්ට එපා." එහෙම කියලා දැන් වැලි ගහපු යකින්නට අඬ ගහනවා. ඒ ඇස්සේ මං දකිනවා මං වැලි ගහපු ජනෙල් ගාව හිටගෙන කවුද උසමහත ශරීරයක් අපි දිහා බලන් විරිත්තගෙන ඉන්නවා. මගේ ඇඟේ ලේ වතුර වෙනකොට සිමෙන්ති පොළවේ වැටිලා තිබ්බ වැලිවලට ලෙස්සලා ගිහින් මාව බිම වැටුණ වැටිල්ලක් මට වාත කීපයක්ම පිට වුණා පස්ස ඇනුණු ඇනිල්ලට. "හා මලයක්ෂණි, ඔබ කොහොමද මගේ කොල්ලව තල්ලු කොලේ? ඇයි සුදු වැලි ගහලා මාවත් බය කරන්නේ?" මට ආව තරහ ඉතින් බබා එක්කලා ගහින් වැටුණු එකට ගොනා අනින්නයි මේක දැන් මට දුම්මල ගහනවා. "බං බබෝ, ඕම් බලපං අමනුස්සේ කුඹට විරිත්තනවා ජනෙල්ලෙන්. මං වැටුනේ වැලි ගොඩේල ඉස්සලා බොල." මගේ හිත කෑ ගැහුවත් මං ඉතින් දත් මිටි කාගෙන දුම්මල සැර උහුලන් හිටියා. Thank you.
කොහොම හරි දුම් වලට මගේ හුස්ම හිර වෙන්න කලින් දුම් වල ගැහිල්ල නවත්තලා දැන් ගුරුන්නාන්සේ මාව උස්සලා කෙලින් කළා. ගෙදර මිනිසු කට ඇරගෙන බය වෙලා ගේ පුරාම සුදු වැලි. දැන් ගුරා කියනවා දැක්කද ඕවා මුහුදු වැලි යකින්න බලවත් කියලා. යකෝ මට හිනහවයි තරහවයි දෙක එකට එනවා ඉතින්. අද උදේ එන ගමන් වක්කඩක් කඩාගෙන ගිය තැනක එකතු වෙලා තිබිච්ච වැලි මේක සත් සමුද්‍රයේ වැලි කරානේ කියලා. අම්මා එක්තැන් වෙලා ඉඳලා මැරුණේ. ඒ දවසේ ඉඳලා අපිට කරදර. ළමයි ලෙඩ වෙනවා. දවසින් දවස හැම දෙයක්ම විනාශ වෙනවා. ඒ ගෙදර ගෑනු කෙනෙක් කිව්වේ හරිම අසරණ විදිහට. ඇත්තමයි. මගේ වයසේ වගේ තරුණ ළමයි. උන්ට මන්ද පෝෂණේ හැදිලා වගේ. සල්ලි බාගේ තියෙන මිනිස්සු උනාට විනාශ වෙන්න පටන් අරන් තිබුණේ ඒ මිනිස්සු. මට ඉතින් දුකයි. ඇයි ඉතින් බබා කරන්නේ තනි කරම බොරුවනේ. ඒත් ඉතින් මොනවා කරන්නද? මට කීයක් හරි හම්බ වෙනවනේ. ඒ නිසා කටපියාගෙන මං හිටියා. දවස් තුනක් ඒ ගෙදර නැවතිලා ඉඳලා යකින්න අල්ලලා හිස් ජෑම් බෝතලයකට දාගෙන අපි ඉතින් ට්‍රැක්ටරේ නැගලා ආපහු එනවා. ඒ එන අතර මං කිව්වා ජනේලෙ ගාව දැක්ක එකා ගැන. බබා හිනා වුණා. මටම ලැජ්ජ හිතුණා. මොකටද මං මේකට එක කිව්වේ කියලා. ඒ ගෙදර උන්ට ඇති යකින්නක් නෑ බංජිනේ. උන් හරියට කන්නේ බොන්නේ නෑ. ඉතින් උන්ට පාණ්ඩුව. බලපන් අපිට කන්න දුන්නෙත් වට්ටක්කයි බතුයි. බබාගේ වෙනුවට මට උත්තර බැන්දේ නහය කැඩුණු බෙරකාරයා. උන් මොනවා කිව්වත් ඒ ගෙදර ජනෙල්ලෙ ගාව මම දැක්කේ මිනිසෙක් නෙවෙයි. අනික ඒ මිනිස්සු අමනුස්ස බැල්මකින් දුක් විඳිනවා. පව් බබා ඌව රැවැට්ටුවා. ආපහු ගෙදර ඇවිල්ලා යකින්න හිර කරපු ජෑම් බෝතලේ පැටව් අතට දීලා බබා කිව්වේ ඕන් ඕක අම්මට දීලා කියහල්ලා තුන පහ කුඩු දාගන්න කියලා. පොඩි උන්ට එහෙම කිව්වම කිරා ආත හැක හැක ගාලා හිනාවෙන්ට උනේ මහා හයියෙන්. ඒ හිනාව හරියට අවීචි මහ නරකාදී යන්නේ බොල තෝ කියන වගේ වුණාම මං කිරාගේ බැල්ම මග ඇරියා. එදා රෑ නිදාගෙන හිටිය මාව බිමට වැටුනේ බූරු ඇඳත් එක්කමයි. දනිපණියෙන් නැගිට්ට මං ඉක්මනින්ම බැලුවේ කෝ කිරා ආතා කෝ උන්ද කොහෙද කියලා. ඒ මිනිස්සයා හොඳටම නිදි. අනික ඉන පහල වළංගු නැති මිනිහා මාව පෙරලන්නේ කොහොමද? ගෙදර සිද්ධ වෙන දේවල් කවදාවත් බබාට කියන්න මට හිත ඉඩ දුන්නේ නැහැ. ඕන් තව දවසක් ලොකු වාහනයක ආවා හොඳ වැදගත් මහත්තයෙක්. එයාට බලගතු සුරයක් උවමනා වෙලා තියෙනවා කියලා කිව්වම මහත්තයා වෙඩි වදින්නේ නැතුව ඉන්නද ඕන? එහෙම කියලා බබා ඇහුවම මට බකස් ගාලා හිනා ගියත් මං තප්පරෙන් ඒක නවත්ත ගත්තා. යට ඇහින් මට රවලා ගුරුනාන්සේ මහත්තයා මට තඹ තහඩුවයි සුරේයි ගෙනල්ලා දෙන්න. කරන කියන වැඩ අයිමත් කිරි ගහට මෝල් ගහෙන් ඇන්නවාගේ තමයි හරියන්නේ ඊට පස්සේ. එහෙම කියලා තමන්ගේ පම්පෝරිය බස බස ගාලා හතර අතට වනලා බබා කිව්වම ඒ මහත්තයා අත්තිකාරම් මුදලක් විදිහට සෑහෙන මුදලකුත් එක්ක තඹ තහඩුවකුයි රිදී සුරේකුයි දීලා ගියා. ඉතින් එදා හවස තඹ තහඩුවේ මොන මොනවදෝ ඇඳලා ඒක පහන් පැලගාව තියලා එළියට බැහැලා ගිය ගුරුන්නාන්සේ ආපහු ආවේ රා ගුදමක් බීලා. ඒ ඇවිල්ලා සුපුරුදු විදිහට නිදියලා පහුවදාර මහත්තයා ආවාම පහන් පැලගාව වාඩි වෙලා කහපාට නූලකට මතුරලා ජප කරලා තඹ තහඩු කෑල්ල සුරේ ඇතුළට දාලා ඊයේ රාත්‍රියේ එක දිගට මේක ජීවම් කරලා ජප කරලා තියෙන්නේ.
මේ බබා ගුරුන්නාන්සේගේ සුරවලට හත් මාසෙන් පස්සේ කිලි නෑ මහත්තයා ඕන තැනක දාගෙන යන්න. එහෙම කියලා ඒක අර මිනිස්සයාගේ කරේ ගැට ගැහුවා. මට ඉතින් හිනා. ඊයර මැතිරිල්ල කොහොම වුණත් බීල ඇවිල්ලා කන මදයා වගේ බුදියනම් ගත්තා මූ කියලා. ඒ විදිහට වැඩ කරගෙන යන මිනිස්සු ඒ දේවල් හරි ගියේ නැති වුනහම ආපහු එන්නේ ගුරුන්නාන්සේ හොයාගෙන. සමහරු නම් ආපහු යවන්නේ කටින් බය කරලා. නැත්තම් එලවටත් නැතුව මෙලවටත් නැතුව වැදි බණක් කියලා. ඒත් අර කලින් සුරේ දාගෙන ගිය මහත්තයා නහරකාරයෙක්. ගුරුන්නාන්සේ කැත වැඩ කරන්න පොයි. තමුසේ තඹ තහඩුවේ ඉරහඳ ඇඳලා තෝරකා දෙකක් ඇඳලා මාව ගුණා කරා නේද? එහෙම කියලා ඇහුවේ බබාගේ සරන් ගැටෙන් අල්ලගෙන අඟලක් දෙකක් උඩට උසලා. එතකොට ගුරුන්නාන්සේට හොඳටම වෙරි. දැන් මිනිහා ගෙදර මිදුලි වැටිලා අර මහත්තයා බබාට පයින් ගහන්න උස්සපු කකුල ආපහු බිම තියාගත්තේ කිරා අත මතුරනව දැකලා. ඇස් පිල්ලම් ගහලා ඔළුව කසලා සිද්ධ වුණු දේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ටික වෙලාවක් හිටපු ඒ මිනිස්සයා යන්න ගියේ හීලෑ වුණ සතෙක් වාගේ. මං බැලුවේ කිරා අතගේ දිහාව. උන් දැතවමත් මතුරනවා. ඒ මැතිරිල්ල නැවතිලා ගියේ අර මිනිස්සයා ආව වාහනේ පේන්නේ නැති දුරකට ගියාමයි. තෝ අසමත් ජාති කුබු ගැතය පව්කාව කොමට එකොතු වෙලා උකව උසර දාපිය ගෙත. ඊට පස්සේ කිරා ආතා එහෙම කිව්වේ මට. ආං එදා මම හරියටම දැනගත්තා කිරා කියන්නේ නිකං කෙනෙක් නෙවෙයි නියම වැඩකාරයෙක් කියලා. අනේ බම්බුව, තාට්ටං වලින් යන අපේ අපුච්චට එච්චර දෙයක් කොරන්නට හැකිද ජිනදාස උළමෝ? අර පෝරිසාදයා ගියේ මයි තේජසට. පහුවදා මම් බෙරකාරයෝ දෙන්නට සිද්ධිය කිව්වම බබා ගුරුන්නාන්සි කිව්වේ ආං ඒ විදියට. අනේ උඹේ තේජස, මං දැක්කනේ අර මිනිහා උඹව උස්සල බිම අතෑරියේ ගෙම්බ පොලේ ගහනවා වගේනේ කියලා කියන්න කටට වචන ආවත් මං ඒව පිට කරේ නෑ. තවත් දවසක් ගමේ මිනිස්සෙක් ආවා. ගුරුන්නාන්සිට කියන්න මයි කිරි එල දෙනගේ තනබුරුල්ලෙන් ලේනවනේ. මිනිහා කිව්වම අනිවාර්යෙන්ම ගොපලු යකා බැල්ම හෙලලා. කවුද බම් පාන්දරට කිරි දොවන්න යන්නේ? ගුරුනාන්සේ ඇහුවේ මිනිහාගේ ළඟින්ම හිටගෙන ඉන්න ලස්සනම ලස්සන ගෑනු කෙනා දිහාවේ මහා පෙරේත විදිහට බලාගෙන. එතකොට ඒ මිනිසයා කිව්වේ ආයිති මහා පාන්දරමයි ගෑණිව යවන්ට, ඒ නිසා මම තමයි යන්නේ. අහං එහෙම කියලා. එතකොට ඉතින් උගුරේ රැල් බුරුල් ඇරිය බබා කියවන්ට උනේ ස්ත්‍රී පරාණයක් අතින් කොරන්ට උන කෙමක් තියෙනවා, ඒකට පාන්දර තුලට ගෑණිව හරක් ගාලට යවන්න වෙනවා කියලා වුණාම අර මෝඩ මිනිස්සයා ඉතින් අකමැත්තෙන් වගේ ඔළුව වනලා කැමති වුණා. දෙහිගෙඩි හතරක් ගෑනු කෙනා අතට දුන්නු බබා ගුරුන්නාන්සේ කිව්වේ යශෝ, පාන්දර තුනට මෙව්වා මඩුවේ හතර පැත්තේ වලලන්ට ඕන. ඒ වෙලාවට වෙන කෙරෙන දේවල් ලොකුවට හිතන්න උමනාවක් නැහැ. එහෙම කියලා. දැන් ඉතින් මම දන්නවා අනිවාර්යෙන්ම බබා ගුරුන්නාන්සේ හෙට පාන්දර මාවත් ඇහැරුවාගෙන මඩුව ළඟට ඔත්තු බලන්න එක්කගෙන යනවා කියලා. මොන ගුරුකම නැතත් ගෑනුන්ට දාන්න ඕන මායම හරියටම දාන්න මිනිහා දැනගෙන හිටියා. පාන්දර දෙකට විතර මාව කොනිත්තල ඇහැරවාගෙන දැන් බබා යනවා ඉස්සර වෙලා. මිනිහට හිතෙන් සාප කර කර සරම ඔළුවේ හිට දාගෙන නිදි මතේම මමත් යනවා ඒ පස්සෙන්. මොනවා වුණත් මට කීයක් හරි ලැබෙන්නේ මේක හින්දානේ කියලා. විනාඩි 30ක් විතර අපි ගියේ
යශෝගෙ ගව ගාල හොයාගෙන මහා පාන්දර වතුරු කරදරේ සීතලේ ගාල ළඟ නැවතිලා දැන් බබා බලාගෙන ඉන්නේ ගෙදර පිටිපස්සේ දොර දිහාව. ජිනේ උඹට එන්නේ නැද්ද මල් සුවඳක්? මං කියන්නේ පිච්ච මල් සුවඳක්. දැන් බබා මට කියනවා ඒ සුවඳ එන්නේ දෙවිවරු වඩිනකොට කියලා. මමත් ඒ කතාව අහලා තිබුණට ඒ මොහොතේනම් මට ආවේ ගොම ගඳ විතරයි. මං නහය ටිකක් උඩට ඇදලා ආයිමත් ගඳ සුවඳ බැලුවා. මහා අමුතු ගඳක්. ඔව් නිකම් පුළුටු ගඳක්. මගේ කොන්ද දිග හීතලක් වගේ එනකොට මං ආයිමත් ඉව කරලා බැලුවා. අම්මා බව් ඒක නිකම් මස් කරවල පුච්චනකොට එන පුළුටු ගඳක්. දැන් මං බබාගේ උරහිසෙන් හොලවල අහන්නේ ගුරුනාසේ පුළුටු ගඳක් එන්නේ නැද්ද කියලා. එනවා බොගේ මම කියන්නේ නෑ. එහෙම කියලා මගේ අත ගසල ඇරිය බබා කෙල ගිල ගිල යශෝ මඩුවට එනකම් බලන් ඉද්දි මං ඔළුව උස්සලා හරක් මඩුව ඇතුළ බැලුවේ නිදාගෙන හිටිය කිරි එල දෙන්නු හතර පස් දෙනා එක පාර නැගිටලා එහා මෙහා යන්න උණු නිසයි. රැලේ වයසකම එල දෙනකගේ පිට උඩ මොකෙතෝ එකෙක් නැගලා ඉන්නවා කියන්න මම දැක්කේ කණාවට වගේ. ඒ වතුරෙක්ද? මොකද මේ පාන්දර හරක් මඩුවේ කරන්නේ? එහෙම හිතුව මම ඇස් දෙක හොඳට පොඩි කරලා ආපහු පැහැදිලිව බලන්න උත්සාහ කළා. අප්පා ඒ වඳුරෙක් නෙවෙයි, ඒ අමනුස්සේ. හුවට විරිත්තලා ගොරවනවා. ඇඟ පුරාවට මවේ. කොණ්ඩ ගස් ඉත්තැකුරු වගේ. උගේ දත් ටික පොල් වගේ සුදුම සුදු පාටයි. ඌ එළ දෙනගේ පිට උඩ ඉඳලා අපි දිහාව බලාන මාන අල්ලනවා. බබා ගුරුන්නාසේ ගෙදර දොර දිහාව බලාගෙන හූල්ලනවා. ඉඳගෙන හිටිය තැනින් නැගිට ගන්නට බැරුව තප්පර කීපයක් හිටිය මම අපහසුවෙන් නැගිට්ටේ අත් දෙකෙන්ම ගුරුන්නාසේගේ ඔළුව අල්ලලා හරකගේ පිට පේන විදියට හරවලා. බලාන් ගුරුන්නාසේ එහෙම කියලා කිව්වා විතරයි. ජිනියෝ දුවහන් එහෙම කියලා මට කියපු බබා දුවන්ට උනේ මාව ගාල පැත්තට තල්ලු කරන ගමන්. ඒ තල්ලුවට වීසි වෙලා ගිය මං වැටුනේ චක් ගාලා ගොම්බෙට්ටක මුළු මූණම ඉබිලා. මං දඩබඩ ගාලා නැගිටගත්තේ හරක් ටික බය වෙලා එක දිගට කෑ ගහනකොට. හරකගේ පිට උඩ හිටිය එකා මතක් වෙලා ආපහු හැරුණි ගුරුන්නාන්සේ දිව්ව පැත්තට දුවන්නයි. එතකොටම පාන්දර තුනට හරක් මඩුවේ දෙහි හංගණ්ඩාව යශෝ මාව දැකලා කෑ ගහගෙන බිම වැටුණා. බලන්නවත් ආයිමත් හිතන්නවත් දෙයක් නෑ. සරම පැත්තකින් උස්සගෙන මම දිව්වේ ගුරුන්නාන්සේ දුවලා ගිය පස්සෙමයි. මං එනකම් මිනිහා මග බලාගෙන ඉන්නව දැක්ක මම දුවන වේගය වැඩි කරාම දුවන් එන මාව දැකලා බුදු අම්මෝ ඉතිපිසෝ භගවා කියන ගමන් මෙන්න බබා ආයිමත් දුවන්ට තියාගත්තා. ඔයි ගුරුනාසේ නැවතියම් බං, මේ මං. මම මහා හයියෙන් කෑ ගහලා කිව්වම ඔන්න මූ නැවතුණා. කොල්ලෝ කොල්ලෝ ජිනේයෝ ඇත්තටම උඹද බං කියලා මිනිහා අහන්නේ සැකෙන්. නැත්තං ආවල් යකාද බොඩ? එහෙම කියාගෙන මං මිනිහගේ ළඟට ගියා. මාව දැක්ක බබා පපුවට අතක් තියාගෙන හපා බං උඹ යකා වගේ මූනේ ගොමනාලනේ. එහෙම කියනකොට තමයි මට මතක් උනේ ගොම්බෙට්ටක් ඉම්බනේ කියලා. ඊට පස්සේ ඉතින් සරමේ මූණ පිහින ගමන් මං කිව්වේ අර ගෑණි මට බය වෙලා අන්න හරක් මඩුවේ ඇදගෙන වැටුණා කියලා. ගෑණිට නම් සිහියයි. හරකගේ පිට උඩ හිටියේ ගොපළු යකාද බං? ආපහු ගෙදර එන අතරමඟ බබා මගෙන් ඇහුවම මට ඌට දෙක තුනක් තඩි බාණ්ඩ හිතුණා. ඇයි ඉතින් මිනිහා කියන විදියට
ඌ හොඳ ගුරුන්හන්සේ කෙනෙක්. යකාටවත් බය නැති එකෙක්. ඒ වුණාට යකා මොකාද කියලා අහන්නේ මගෙන්. ගෙදර ඇවිල්ලා බූරු ඇඳේ කුලි වුණාට මොකද? මගේ ඇඟට කිසිම වාරුවක් නැහැ. උණ ගැනෙන්න වගේ. මගේ ළඟට රූට ගිනාව කිරා ආතක්. හොඳ වැඩේ උඹට. ඌ එක්ක යනවට. කෝ අලාපේ ඔළුව. එහෙම කියලා මගේ ඉහ මුදුනට තෙල් ටිකක් දාලා මතුරලා අත ගන්නට උනා. මොන තරම් බැන්නත් රැව්වත් කිරාත උදව් නොකරන්න මට සෑහෙන්න අමාරු වෙන්න තිබුණා. නිින්ද ගිහින් තිබිලා ආයිමත් ඇහැරුණේ කාගෙතෝ සද්දෙකට. යශෝගේ ගෙදරින් පණිවිඩේ ඇවිල්ලා. ගෑණි බය වෙලා හූ තියනවා දඟලනවා කියලා. මගේ දිහාව යට ඇහින් බලලා එහෙම ගුරුන්නාන්සේ කිව්වේ, ගෑණිට තනියම යන්න අරින්ට කීවම් හර නෝන්ජලයා යන්න ඇති ඒකිගේ පස්සෙන්. ඉතින් කෙම කම්මුතුයි. මට එන්න විදියක් නැහැ. බාරගත්තු වෙන වැඩක් තියෙනවා. මේ මහා යන්තර රාජයේ ජීවන් කොරන්ට. එහෙම කියලා පතරංග බොරුවක් ගොතලා උන්ව පිට කරලා යැව්වේ අල්ලපු ගමේ ඇඩ්ඩිංගුරාව අඬගහගෙන පලයල්ලයි කියලා. මම ඉතින් ගුරුන්නාන්සේගෙන් හිමිහිට ඇහුවේ, අපරාදි ගියානම් හරිනේ, ඒකි බය වුනේ මටනේ, වරද අපේනේ කියලා. තොට බය වුණු එකට තමයි මමත් බය. අමනුස්ස බය අරින්ට පුළුවන්. හැබැයි මනුස්සයට බය වුණාම අමාරුයි. එහෙම කියලා බබා කියන්නේ කිරා ආතට ඇහෙයි කියලා රහසෙන්. යකා පෙන්නුවම් මාව ගොමගොඩට තල්ලු කිරුවේ කවුද? දැන් මමත් ගුරුන්නාන්සේට එකට එක කියන්න උනාම මිනිහා කරන්නේ බුලත් විටක් හපන් දරන් හෙමිහිට කතාව වෙනස් කරන එක. එදා හවස රාමුට්ටියකුත් අරගෙන බෙර කාරයෝ දෙන්න ආවහම ඔන්න බබාගේ කටට පණ එනවා. මේ මෙහෙම ඉඳගෙන හිටියේ කෝපලු යකා එළ දෙනගේ පිට උඩ. මිනිහා අතපය වීසි කරලා රඟපාලා කියවනවා. අනිකුන් දෙන්න එහෙමද අම්මපා කියලා ගුරුන්නාන්සට අලගු තියෙනවා. මම දැනගෙන හිටිය එතන අමනුස්ස බැල්මක් තියෙනවා කියන්ට. ආන් ඒ හින්දමයි මං මහ පාන්දර එතෙන්ට ගියේ. කොහෙද මිනිම් මේක බය වුණානේ? එහෙම කියලා බබා ගුරුන්නාන්සේ මගේ සායම හොදලා කතාව ඉවර කළා. කොහොම හරි ඇඩ්ඩින් ගුරුන්නාන්සේ ඇවිල්ලා යශෝට නූල් බැඳලා ඌමනාසෙත් ශාන්ති එහෙම කළාම තමයි ඒ ගෑණිට සනීප වෙලා තිබුණේ. තව දවසක් ගමේ මොකෙක් හරි එකෙක් පරණ කඩදාසි කොළ වගේක් ගෙනල්ලා දීලා බබා ගුරුන්නාන්සේට කිව්වේ එව හම්බ වුණේ කිරි අම්මගේ පරණ පෙට්ට ගමක තිබිලා කියලා. අතට සල්ලි කොළ ටිකක් දුන්නහම ඌ යන්න ගියා. මේ වැතර ලොක්කිගේ සේසත. මෙව්වෑ තියෙනව නිධානයක් ගැන සටහන. එහෙම කියලා දැන් ගුරුන්නාන්සේ ඒව එක එක හොඳට බලනවා. හැබැයි මොනව වුණත් බබා ගුරුන්නාන්සේට හොඳට කියවන්න ලියන්න පුළුවන්කම තිබුණා. පැයකට විතර පස්සේ මාවත් අඬගහගෙන ගේ පිටිපස්සේ කැලේ මැද්දෙන් අපි ගියේ වැතර ආච්චිගේ පරණ ගෙදරට. ඒක දැක්කාම මට නම් ආවේ බයක්. බාගෙට විනාශ වෙලා ගිය සිංහල උණු හෙවිල්ලාපු මහ විශාල ගෙයක්. මේක පාළුවට යන්න ඇරලා තියෙන්නේ. ඇයි ආච්චිගේ නෑයෝ අමු කාලද? පරාදෙනි. මං බබාට එහෙම කිව්වා. වැතර ලොක්කි මහ ධන තංහාකාරි බං. ගහක කොලක හැදෙන ගෙඩියක් සතෙක්ට භුක්ති විඳින්න දුන්නේ නෑ. ගහයට පැලවුණත් පොල් ගෙඩියක් අහුලන්ට දුන්නේ නෑ. ගුරුන්නාන්සේ කියාගෙන යන විස්තර එක මගේ හිතේ ඇඳෙන්නේ
මහ කුණු ලෝභ ගෑණියෙක්ව. හැබැයි ඉතින් මොන නිධාන තිබුණත් බබා එක්ක ඒව හොයනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්. ඇයි ඉතින් ටිකක් ගැස්සුන ගමන් ඌට මන්තර අමතක වෙලා කකුල් දෙකට රෝදහයි කරලා වගේ නිදුවන්නේ. බිත්ති පුරාවට කැලෑ වැල් බූටෑව පිරිලා ගේ ස්තෝප්පු බිත්තියේ ගහලා තිබුණා විශාල ගෝනාං තට්ටුවක්. ඒක දිගෙත් වැල් දුවලා ඈත ඉඳලා දැක්කොත් එහෙම අනිවාර්යෙන්ම බය වෙනවා හොල්මනක් කියලා. කොහොම හරි සාස්තරේ කෙල පැමිණි කප් ගහලා ඉන්න බබා ගුරුන්නාන්සේ පැයකට වැඩි වෙලාවක් ඒ ගේ ඇතුලේ හුන්තට බලලා ආපහු ගෙදරාවේ හරි සතුටෙන්. අපි එනව දැක්ක කිරාතා හැක හැක ගාලා හිනා වෙන්න තියාගත්තම බ හිනාවයන් අපුච්චෝ බලපංකෝ මං සල්ලිකාරයෙක් වුණාම උඹව අතෑරලා යන්නේ මේ ගෙයි. ඊට පස්සේ පස්ස උල උලා හිටපන්. බබා කිරාතට කොළොප්පං කරලා ආයිමත් එළියට බැහැලා යන්න ගියා. කණ්ඩි මලයක් ඉන්න ඇතර කන්දි මලයක් ඉන්න. කිරා අතා ඒ ටික මට කිව්වේ ඇස් හීනි කරලා හොරි බය හිතෙන විදියට. කොහොමත් මං එතකොට තේරුම් අරන් හිටියා බබා දන්න ගුරුකමක් නෑ, පම්පෝරිය විතරයි කිසිම මහන්සියක් නැතුව දවසම පම්පෝරි ගහනවා කියලා. හැබැයි කිරාත හොඳ වැඩකාරෙක්. ඒත් එයා නිහඬයි. ඒත් ඉතින් කිරාත යන්නේ තට්ටන් අතුල්ලගෙන. ඒ කියන්නේ ගුරුකමක් වැරදිලා. බබා හොඳට ඉන්න නිසා මම ඉන්න ඕනා බබාගේ පැත්තේ. මොකද බබා එක්කම ඉඳලා වාසි පැත්තට හුරේ දාන්න තමයි මම පුරුදු වෙලා තිබුණේ. එදා හවස බබා එන්නේ බෙරකාරයෝ දෙන්නත් එක්කමයි. තව මොන මොනවා හරි පුරවලා ගෙනාව පෝරවුරේක දාගෙන. ජිනේව් වරෙන් යන්න කියලා මාවත් අඬගහගෙන බබා ආපහු ගියේ වෑතර ආච්චිගේ ගරා වැටුණු ගෙට. උඹට හොඳටම විශ්වාසද බබෝ? මේ ඉඩමේ කොතනක හරි ඔය ලොක්කි මැණික් හැංගුවයි කියලා? බෙරකාරෙක් එහෙම ඇහුවේ යට ඇහෙන් බබා දිහාව බලන ගමන්. මම ඉතින් හැග්ගාල එළියට පනින්න ආව හිනාකට හංගගෙන බැලුවේ මගේ මහා මන්ත්‍රාචාර්ය බබා ගුරුන්නාන්සේ දිහාව. මිනිහා ඉතින් සුදු සරමේ ගැටේ තද කරලා කැහැපට ගහ ගන්න ගමන් පුරා විද්‍යා දේශනේ පටන් ගන්නේ කිරාතගේ අප්පච්චි, ඒ අප්පච්චිගේ අප්පච්චි, ඒ අප්පච්චිගේ නම නොදත් අප්පච්චි තමයි අහවල් රජුරුවන්ගේ මිරිවැඩි සඟලට මතුරන ගමන් කැටයන් දැම්මේ කියාගෙන. යන්නේ කොහෙද? මල්ලේපොල්. අවසානේ වෑතර ලොක්කි මැණික් හංගලා තියෙන්නේ බබාගේ පරම්පරාවේ එකෙක් බලාගෙන ඉද්දි වගේ කියලා විශ්වාස හිතෙන විදිහට කතාව ඉවර කරන්න බබා දක්ෂ වෙනවා. බෙර ගහන්ට දඟලන්ට උනන්නේ නැහැ. හාරලා හොයාගන්ට විතරයි තියෙන්නේ. බබාගේ ඒ වචන ටික ඇහුනම ඉතින් මටත් සතුටුයි. ඇයි ඉතින් බෙර ගහලා අහක යන යක්කු අඬ ගහලා ළඟට ගන්නවට වැඩිය බිම හාරන එක හොඳයිනේ. හවස් වෙනකොට ගමේ කිසිම කෙනෙක් වෑතර ලොක්කිගේ ගේ තියෙන දිහාට එන්නේ නැහැ කියලා විශ්වාසෙන් කියපු බබා දරකෝටු ටිකක් ලං කරලා තියාපන් රැට ගිනිමැලයක් ගහන්න ඕන කියලා මිනිහා පරණ සටහන් අතට අරගෙන ගෙදර සාලේ ගෝණං තට්ටුව තියෙන තැන ඉඳලා දකුණු පැත්තට පියවර ගණන් කරනවා. ඒ විදිහට යන එන මිනිහා දිහාව බලන ගමන් මං එක බෙරකාරයෙක් එක්ක එකතු වෙලා හොඳ ලොකු දර ගොඩක් ගැහුවා. කොහොම හරි පියවර මැනලා එක තැනක් ළඟ ලකුණක් දාපු බබා කිව්වේ එතන තමයි වෑතර උන්ද මැණි කංගලා තියෙන්නේ කියලා. ඈ බම් බබෝ, එතකොට ඒ ලොක්කිගේ ධර්මුණු පුරෝ ඔව්ව ගන්න උත්සාහ කරලා නැත්තේ ඇයි බං? එහෙම කියලා නහය කැඩුණු බෙරකාරය ඇහුවේ ඔළුව කසන ගමන්. එතකොට බබා කිව්වේ
අවසාන කාලේ ලොක්කිට කවුරුවත්ම සලකලා නෑය. ලොක්කි මේ ඉඩමෙ එහා මෙහා යනවයි කියලා තමයි උන් හිතන් ඉන්නේ කියලා. ඊට පස්සේ එයයි හැක හැක ගාලා hina වුණා. බබා එහෙම කියලා hina වුණාට මොකද? මට නම් දැනුනේ මහා මූසල අමුත්තක්. අක්කර පහක් හයක් නිකන් පාළුවට යන්න අරින්නේ නෑනේ. කවුරුවත් හේතුවක් නැත්තම්. ඒත් ඉතින් මගේ අදහස් වලට කිසිම ඉඩක් බබාගෙන් ලැබෙන්නේ නැති බව දන්න හින්දම මං කටපියානේ ඉන්නවා. මොනවා හරි වුණොත් අනිවාර්යෙන්ම බබාට කලින් මම දුවනවා කියන අදහසෙන්. මල් පහන් තට්ටුවක් හදලා දැන් බබා ගුරුන්නාන්සේ දෙවියන්ට ආරාධනා කරනවා. දෙවියනම් මන්දා අක්කර පහ කෙළවර ඉඳලා නරියෙක් හොල් කියන්න පටන් ගත්තේ ඌ උගේ රාජකාරි පටන් ගත්තා කියන්ට වාගේ. මා වවුල්ලු, කිරි වවුල්ලු, බටු වවුල්ලු එක එක එහෙ මෙහෙ යන්න පටන් අරගත්තේ කළුවර වැටීගෙන එනකොටමයි. වැතර ආච්චිගේ ඉඩමේ එක පැත්තක් කෙසෙල් පඳුරු වලින් වැහිලා ගිහින් සමහර ඒවා හොඳට පීදිලා, සමහර ඒවා ඉදිලා කුණු වෙලා ගිහින් ලොකු අඹගස් වල වහගෙන ගෙඩි වලට පොරකන වවුලන්ගේ කරච්චලේ මැදම බබා කිව්වේ හරියටම රෑ 9ට සලකුණු කරපු තැන හාරන්න ඕන කියලයි. වැඩේ කරන්න කලින් ඇඟපත ටිකක් රත් කරගන්න ඕන කියලා කතා වුණු ගුරුන්නාන්සේයි බෙරකාරයෝ දෙන්නයි එනකොට අරගෙන ආව රාමුට්ටියක් හිස් කරන්න පටන් ගත්තේ සුපුරුදු විදිහටමයි. මම ඉතින් කවදාවත් ඒවට එකතු වුණේ නැති නිසා එකතු කරපු දරගොඩට ගිනි තියලා ගිනි මැලේ හදලා ටිකක් එහායින් ඉඳගෙන බලාන ඉන්නේ වැතර ආච්චිගේ ඉඩම දිහාව. මූසල විදිහට ගස්කොළන් බොම්මගෙන ඉන්නවා කියලාමයි මට හිතුනේ. මොන වැඩේට ගියත් රහමෙරට කට ඉක්මන් කරගන්න බබාට හිතෙන් සාප කර කර තිබුණු මුත්‍රාබරින් නිදහස් වෙන්න හිතාගෙන කෙසෙල් ගස් තියෙන දිහාට ගිය මම එක පාරම නැවතුනේ. තව කවුරු හරි ඉන්නවා දැකලා. හෑ? ඒ කවුද? මම ඇහුවේ මගෙමයි. මල් චීත් එකට අත්කොට හැට්ටයක් ඇඳගෙන කෙසෙල් පඳුර ගාව ඉන්නේ ගෑණියෙක්. ඒකි මොකද මේ රෑ මෙතන කරන්නේ? බබා කිව්වනේ මේ ඉඩමට ගමේ කිසිම කෙනෙක් එන්නේ නෑ කියලා. එතකොට මේ ඇවිල්ලා ඉන්නේ මහරෑත් ගෑණියෙක්? මුත්‍රාබර අමතක කරලා ආපහු ගිය මම තුන් දෙනාට කියන්න උවමනා වුණේ කෙසෙල් ගාලේ ගෑණියෙක් ඉන්නවා කියලා වුණත් නෑ. මම මොනවත්ම කියන්නේ නැතුව හිටියා. ඒ මුං මාව කොළොප්පමට ගනී කියලා හිතලා. හැබැයි සැරෙන් සැරේ මම බැලුවේ ගෑණි හිටිය දිහාව. ඒකි බලන් හිටියේ මේ පැත්තමයි. වෙලාව රෑ 9යි. කලින් බබා ලකුණු කරපු පොළවේ කටු සිමෙන්ති දාලා තිබුණේ එතන. නහය කැඩුණු එක යකඩ ඉන්නක් අරගෙන පොළවට අනින්නේ හති දාගෙන කන ගාවින් වවුල්ලු ඉගිලිනකොට උන්ගේ ජාතකේ මතක් කරන බබා කියන්නේ උන්ට ඉගිලෙන්න බැරුව යන්න ගුරුකම් කරනවා කියලයි. මගේ හිතට නම් බයයි. පොළව ඩිංග ඩිංග හාරනකොට ගහකොළ අඹරවල රෑ හීතල එකම හුළඟ එන්නේ කෙසෙල් ලතු සරබර ගාලා සද්ද කරගෙන. ගිනිමෙලේ එළියයි බබා ළඟ තිබ්බ ටෝච් එකේ එළියයි ඇරෙන්න වෙන එළියක් කියලා තිබුණේ නැහැ. වැහි වලාකුළු වලින් හඳ වැහිලා ගිහිල්ලා මට දැන් ඇහෙනවා කරා වැටුණු කී ඇතුලේ දොරක් ඇරිලා කියන්නේ. එයි, ඇහුණද ඒක? මං ඇහුවේ ළඟ හිටිය අනික් බෙරකාරයාගෙන්. හොළඟ නේද? ඌ මගෙන් ඒක ඇහුවේ මටත් වැඩි රහසෙන් වුණාම අම්මපා මට ආව තරහ. ඉඳපියව් මොනා වුණත් අද බබාට ඉස්සර වෙලා දුවන්න දෙන්නේ නෑමයි කියලා මම හිටියේ කල්පනාවෙන්.
අඩි දෙක තුනක් හැරුවත් එතන මොනවත් නැහැ කියලා දැක්ක බබා කිව්වේ අනිත් තැන හාරමු කියලා. එතකොට මට ඇහෙන්නේ ගේ ඇතුලෙන් හැරමිටි ගහන ගමන් කවුදෝ එහා මෙහා ඇවිදින සද්දයක්. ඊට පස්සේ වයසක ගෑණියෙක් කහින සද්දයක්. වැඩේ කියන්නේ අරුන් තුන්දෙනාගෙන් එකෙක්ටවත් ඒක ඇහෙන්නේ නැති එකනේ. දෙවෙනියට හාරපු තැන මොනවා හරි තියෙනවා කියලා දැනුණු බබා සන්තෝෂෙන් පම්පෝරි ගහන්න උනාම මම දැන් කට ඇරගෙන බලන් ඉන්නවා. ටිකක් ලොකු පොට්ටනියක් උඩට ගත්තු බබා, "හෝම් බනපියව්, මීට පස්සේ බබා ගුරුන්නාන්සේ නෙවෙයි බබා නිස්හාමු මහත්තයා මම." එහෙම කියලා උජාරුවට පොට්ටනිය ලැහුවා. මල හත්තිලව්වයි. ඒකෙ තිබුණේ දිරලා ගිය ඔලු කට්ටක්. ඒක දැක්කහම කෑ ගහලා පොදියම පැත්තකට වීසි කරපු බබා, මේ මොන හත්තිලව්වක් තබලව්? එහෙම කියලා කිව්වේ වේවුලන ගමන්. ඒත් එක්කම ගේ ඇතුලෙන් ඇහුනේ, "අපි මොකටද නෑ මිනිහගේ ඔලු කට්ට ගොඩ ගත්තේ බොලව්" කියලා වයසක ගෑණියෙක්ගේ හඬක්. ඒ හඬේ තිබුණේ තරහක්. අහස කුරවල, විදුලි කොටල, ලොකු වැහි පොද වැටිලා තප්පර කීපෙන් ගිනි මැලේ නිවිලා ගියාම අපි හතර දෙනා එක ළඟ එකා ඉන්නවා කියලා දැනගත්තේ අපේ හුස්ම සද්දෙන්. "බබෝ මතුප්පං මොනවා හරි අනිවාර්යෙන්ම ඔය ඈතර ලොක්කි." නහය කැඩුණු එකා කිව්වේ බබාට. උගුරේ වැල් බුරුල් ඇරපු බබා, "මියා බල්ලා, දුවන්ට බය වෙන්න එපා. ඕකි නාකි මල පෙරේතියක්. සද්දේ විතරයි එන්නේ නෑ." එහෙම කියලා අපට කියලා මල් පහන් තට්ටුව ගාව වාඩි උනේ මැණික් නැත්තම් මල පෙරේති හිර කරගෙන යනවා කියලයි. මොන ඕම් රීන් කියන්න හම්බුනේ නෑ. පහන් තට්ටුව වීසි වෙලා ගියේ එක තප්පරෙන්. ඒත් එක්කම නහය කැඩුණු එකා වීසි වෙලා ගිහින් බබාගේ කොන්ද හරහා වැටුනේ බබාට හී ගෑවෙන්න. "මොන ඉලව්වත් යකෝ කරන්නේ?" බබා ගුරුන්නාන්සේට එහෙම අහලා ඉවර කරන්න ලැබුණේ නෑ. එදා මහා හයියෙන් වැතර ආච්චි හිනාවෙන්න පටන් ගත්තේ සිංහල උලුකට දඩ බඩ ගාලා බිම වැටෙන්න. "හා මල පෙරීති, ඔහොම හිටු. දැඩි මුණ්ඩ දෙවියෝ මේ කියන්නේ." දැන් බබා වචන ගලපනව නෙවෙයි මිනිහට පැටලෙනවා. "දෙවියෝ කොහෙද බොද මේ බාදන්ත දේන කියන්නේ?" මෙන්න එහෙම කියලා ආච්චි හිටගත්ත බබා ඉස්සරහ විදුලි කොටන සද්දෙට මං දැක්කා වැතර ආච්චිව. හැරමිටිය ගහගෙන මල් චීත්තයක් ඇඳලා අත්කොට හැට්ටි. ඒ ගෑණිගේ මූණ පේන්නේ නෑ, කොළුම කළු බෝලයක් වගේ. ඉන ගාවට සුදු කොණ්ඩෙ. "අතෙයනේ, මං උන්දැව කලින් දැක්කනේ" කියලා සිහි වුණාම බැලුවේ බබාගේ දිහාව. ඒක ගැහෙන්නේ වතුරෙන් ගොඩාව කාවයිය වගේ. තව දුරටත් වැතරාච්චිගේ ලස්සන හෝ බබාගේ වෙවිලිල්ල බලලා ලැබෙන නිදානයක් නෑ කියලා සිහිවිච්ච මං, "දූපියව් බලව්." එහෙම කියලා පළවෙනියට පැනගත්තා ගෙදරින් එළියට. දැන් මට ඇහෙනවා අරුන් තුන්දෙනත් මගේ පස්සෙන් කෑ ගහගෙන දුවන් එනවා කියන්න. මීටර් 500ක් විතර දුවලා මං නැවතුනේ ලයිට් කණුවක් ගාව මහ වැස්සේ සීතලේ. ඕන් දෙවෙනි ස්ථානයට බබා දුවගෙන එනවා, ඊට පස්සේ තව එකේ. ඒත් කෝ නහය කැඩුණු එකා, "ඌ නෑ, ඌ ඒවි බං, මේ මෙහෙන් ඉඳගනි මට ඇති." බබා මට එහෙම කිව්වම, "නොතන්න මගුල් නොකරින්ට ඕනනේ බං බබෝ. ඌට මොනවා හරි වුණොත් උඹ එල්ලුම් ගස්. අම්මා පා මං සාක්කි දෙනවා උඹයි අඬ ගහන් ආවි කියලා." මං එහෙම කිව්වම බබා ඉතින් එල්ලෙන්න එනවා මගෙත් එක්ක.
එතකොට අනික් එකා බබාට කිව්වේ යමං ආපහු ආවෙ නැති එකව බලන්න කියලා. මහා වැස්සේ ඝන කළුවරේ. ඒත් එකට ආව එකෙක්ව එහෙම අතාරින්න පුළුවන්ද? ඒ නිසා මසට දක්කන හරක වගේ බබාවත් ඇදගෙන අපි වැද රාජ්‍යගේ ඉඩමේ සීමාවට ආයිමත් ගියා. ආච්චිගේ ඉඩමේ ඉඳලා නරියෙක් එක දිගට හූ කියනකොට අපි එකාගේ ළඟ එකා හෙමිහිට ගේ කිට්ටුවට යනකම් ගියා. පාලයෝ පාලයෝ, දැන් බබා අරකගේ නම කියලා කතා කරන්නේ හෙමිහිට. කවුරු හරි කෙඳිරි ගාන සද්දයක් ඇහෙන්න උනාම අපි නිස්සබ්ද වුණේ. ඒ සද්දේ පාලගේ බව තේරිලා ළඟපාත ගහකට පාත්තුණු අකුණකට මං දැක්ක බිත්තියේ ගහලා තිබුණු ගෝණ අන්තට්ටුවේ මොකෙතෝ එල්ලිලා ඉන්නවා. කෑ ගහගෙන පස්සට පැන්න මම බබාටයි අනිකටයි කිව්වේ බලාපල්ලා ඒ මොකාද කියලා. අතේයනේ පාලයාගේ කමිස කොලරකින් ගෝණ අන්තට්ටුවේ එල්ලලා. මූ මොකට මේක උඩ නැග්ගේ? බබා එහෙම ඇහුවම අම්මව මට හිතුනේම පාලයක් බිමට අරගෙන බබාව ඒක එල්ලන්න. බොහොම අමාරුවෙන් පාලව බිමට අරගෙන වැතරාච්චිගේ ඉඩමෙන් එළියට ආවම අපිට ඇහුනේ වයසක ලොක්කි මහා හයියෙන් හිනා වෙන හඬ. කොමාරි ලෙඩාව උස්සගෙන ගෙදරට එනකොට අපි සේරම හෙම්බත් වෙලා පාලව මගේ බෝරු ඇඳට දාලා බබා බැලුවේ කිරා ආතකි දිහා යට ඇහින්. ජිනයෝ ඕකට ඔහොම ඉන්ඩ ඇරහන් උදේට අඩුවෙයි. එහෙම කියලා බබා ගෙට ගියා. පාල එක දිකට කෙඳිරි ගානවා. වැතර ලොක්කි යකින්නක් වැතර ලොක්කි යකින්නක් කිය කියා කිරා අත මුලින්ම හැක හැක ගාලා හිනා වෙලා. ඕ බොද වැතර ලොක්කි යකින්නක් වැතර ලොක්කි යකින්නක් තෝපි මගේ ගෙදර ඉඳලා එතනට ගිය හින්දායි පණ පිටින් ආවේ. නැත්තං තෝපිට වෙන්නෙත් ඒ ඉඩමෙම වැලලෙන්ටයි. එහෙම කියලා මගේ අතට තෙල් කුප්පියක් දුන්නා පාලයාගේ ඔළුවේ ගාපන් කියලා. පාලට හොඳ සිහිය ගන්න දවස් දෙකක් ගියා. ඒක කළෙත් කිරාතා. එයාගේ තට්ටම් වලින් එහා මෙහා රූටලා මහන්සි වෙලයි. ඒ දවස් දෙකම බබා ගුරුන්නාන්සේ හිටියේ මොකවත්ම නොදන්න තොත්ත බබා වගේ. පාල ඔළුව උස්සලා හොඳ වුණාම ඔන්න ඉතින් බබාගේ සුපුරුදු කයිය. මිනිහා තරම් වැඩකාරයෙක් ලංකා දීපේටම නෑ වගේ තමයි කයිවාරුව. දාන තරමක් මිනිස්සුන්ට බොරු යන්ත්‍ර දැම්මා. බොරු සෙච්ඡාන්ති කළා. ලස්සන ගෑනුම්ව අතපත ගෑවා. හැබැයි ලෝකෙට මිනිහා සුද්ධවන්තයා කියන්න ලැජ්ජ නෑ. ඉතින් මමත් මිනිහගේ ගෝලයා. කෑවි ඇන්දි ඒ සල්ලි වලින්. හැබැයි ඒවට මම දඬුවම් විඳා. මගේ වැරදි මම හදාගත්තා. හැබැයි මම අදත් දකිනවා බබා ගුරුන්නාන්සේලා ඔළුවට අත තියලා අමු බොරු කියලා අනුන්ගේ සල්ලි හූරන් කනවා. අනික දැන් ඉස්සර වගේ නෙවෙයි. බොරුව සමාජගත කරන්න හරි ලේසි තාක්ෂණයේ දියුණු නිසා. ගුප්ත විද්‍යාව කියන්නේ ඇත්ත. ඒක බොහොම සංකීර්ණයි. ඒක හැමෝටම කරන්න බෑ. අද කාලේ නම් 99%ක් ඉන්නෙම බබා ගුරුන්නාන්සේලා. ඒ නිසා පරිස්සමෙන් රැවටිලා සල්ලි නාස්ති කරගන්න එපා. දෙවියන්ගේ විස්මුණ දාගෙන ඉන්නේ අසුරයෝ.